கும்மட்ட தேஷட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு கோவிகாம் கரணட்ட கோவியட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு இனிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜ பண்டு மகாவிரு பண்டு किरी ना किरी कटगा नरपतिये को भूप तुने குமட்ட தேஷட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கலேவ ரக்னட கலேட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு கோவி காம் கரணட கோவியட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு மினிசுன் ரக்னட அபஹட்ட ஓனே ராஜே பண்டு மகாவிரு பண்டு पांडु मैं नडुव गेन अपे हित्तुले तीन उनांदुव बीर बिंदक्कत पांडु के पेंट नैन मटारे पुदुमाय पांडु मैं आमिय वसाहल विंग गत करने गेन राहकुनु नांसे मट दिरुवने मैं हिताय कोर गंड कियल राहकुनु नांसे दोड़ बुदे निसा मैं हिते देन बियाग नतो राहकुनु नांसे मैं नडुव गेन मट किसीम बियाग नतो पांडु में नडुए आवासिया को नहीं दिए मैं नडु थी अभी तो कुमार तो खोले के पांडु में नडुए निदास कर रहा मैं नडुए दी लेबिन साक्षी अनु तमाई अबे महाराज तुम्हें नन वाहन से तीन तो तीन न दिन अबे दैनट उत्तीर कुमार के साक्षी बहुम बलगत मैं नडुए जयला बंचुनांग उत्तीय कुमार के साक्ष्य तो वड़ा प्रबल साक्ष्य अपनी इद्रिपत कल युतु आने साक्ष्य के न तमाई मामे कल्पना कोली मामा ही माये आलमित्रियों ने मैं गास्तगाड़ यारे इंटे बिना काउरुवा उत्तीय कुमार है राजपुरुष या मराठा मना दुक्कड़ वगैरह मन्ना नहीं थला नेतो ब्राह्मण उन्नांसे ये तो कुडे ब्राह्मण उन्नांसे वैद्य देवतावन उन्नांसे ला बड़ी इन्नवानी उन्नांसे लगे साक्ष्य क्लबागंड बैरी උන්නාන්සලට හැකියන්නේ පෙනී සිටින්න පමණයි දරුවනේ නයිගෝ අපි අහුණෙන් අහුණේ නැතුව මේ වගේ උගුල හරියට කෝල් එක ආගත්තා වගේ කැලවෙන්ට තනන්න තනන්න ඇලවෙන එකමයි සිද්ධ වෙන්නේ ब्रो बकल बना को ला बला पा अभी तेना मैं के ने जीवित तेरु म मुकाते केला हरिया मंग काहू न तेने तुआ हरिया मंग काहू न नेती हंदा अभी ते हरिया मंग कैम भी मंग ने तुआ उबई ममई मम बार ने काले अभी जीव तुने रजवरु वगे ते यहाँ मिंग कहाँ निकले उसमें? राजी पुली जीवत जमे सेरु बद्ध डे, देंगीन वेला दिने पिए गुल्ले पगे। दसन कांति चूने सहित लीव आयश दंताले पे दत्तोले ऐति प्रश्न दहायक वालकाई। महावीर पांडु නායකුන්ට පුදලා සිදු කරන පූජාවෙන් තමයි උන්නාන්සලට වෙන ආත්මයට යෑකේ ඒ ආත්මෙදී යෑකේ උන්නාන්සලට පණ්ඩුට උපකාර කරන්නේ
ඉතින් බ්‍රාහ්මණ උන්වහන්සේ අපගේ නෑකුන් පුදුන උත්සය මේ ළඟ ළඟම එනවා නෝ මේ ආත්මෙදී උන්වහන්සේලාට පඬුට උපකාර කරන්නට මතකෙට නැගුණට වෙනත් ආත්මයකට ගිය විට උන්වහන්සේලාට ඒ ටික මතකෙට නැගෙන්නේ නැහැ ඒ නිසා එවන් සාක්ෂියක් ගැන විශ්වාසය තිබිය නොහැකි ආ බ්‍රාහ්මණ උන්වහන්සේ මම මේ බ්‍රාහ්මණ උන්වහන්සේගේ විමසන් තමයි ඉන්නේ සමහර දෝක මම වැද්දේ ගමන් කරනකොට මම විශාල වෘක්ෂසලින් ගාටනවා එහෙම ගාටද්දි මට කන වැකෙන කවුරුන්ද මගේ මොනවද විමසනවා වගේ ඒ රුක්ෂ දෙවතාවන් වහන්සේලා විය හැකි පඬු ඔබ මේ ගහකොළ මහ පොළොව සතාසි උපාඩ දක්වන කරුණාව දයාව නිසා රුක්ෂ දෙවතාවන් වහන්සේලා පව ඔබට දක්වන්නේ මහත් ලෙන්කතුකමක් පඬුගේ මේ නඩුවට උන්වහන්සේලාගෙන් ආශිර්වාද ලැබෙනවා ඒත් උන්වහන්සේලාට පඬුට උපකාර කරන්නට බෑ බ්‍රාහ්මණ උන්වහන්සේ අපේ කවුරු හරි මේ සිද්ධිය ඇසින් දුටු අයරින් සාක්ෂියක් ඉදිරිපත් කරන්නට බැරිද එවන් ක්‍රියාවක් කිරීම ලොකු වරදක් එය අපි ඔවුන්ව මුලා කිරීමක් කරනවා ඒ වුණත් මගේ තේ ලොකු විශ්වාසයක් තියෙනවා පඬු මේ නඩුවෙන් ජයග්‍රහණය කරනවා මගේ දිවි දෙවිනි කොට කෙසේ හෝ පඬුව මම බේර ගන්නවා බ්‍රාහ්මණ උන්වහන්සේ ඔය විටින් විට දොරන වදන් අහලා මම හිතට පුදුමාකාර ශක්තියක් ඇති වෙන බ්‍රාහ්මණ උන්වහන්සේ ඒක නම් හැබැයි බ්‍රාහ්මණ උන්වහන්සේ ඔය තරම් විශ්වාසයක් ඇතුව දොඩන්නේ බ්‍රාහ්මණ උන්වහන්සේගේ සිතේ මක්ව අරමුණක් ඇතුවනේ පඬු ඔව් සූරතිස ඔබ හරි 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 මායකෝ උඹ හිතරිදව ගන්න නාගයි උඹ දොඩ ආපු හැම දෙයක්ම හැබෑව ඒ ඩිංගිත කල්පනා කරලා බලපන් නාගරාණි කුමරින් වහන්සේ කියන්නේ තනිකරම හැපින්න බොල උඹ හිතනවාද ඒ හැපින්න අපිට දස්තුන කරින් දීවි කියලා ඕක තමයි මායකෝ දොඩන්නේ මොන දේ මොකා එක කරන්ට ගියත් ස්ත්‍රියක්ව විශ්වාස කරලා නම් කිසිම දෙයක් කරන්ට එපා කියලා පුරුෂයෙක් අමාරුවේ වැටෙන්නේ ස්ත්‍රියක් නිසා මායකෝ එංගුවගෙන ඩොඩල පළක් නෑ බල චිත්‍රා කුමාරින් වහන්සේ හොයාගත්තොත් නම් මහේකෝ කුමාරින් වහන්සේලා වා අපිට සමාවක් ගන්න මේ පුරස්නේ ගැලවෙන්න හැකි වේවි අපි ඒක කරමුකෝ මහේකෝ චවුරු වරණය තාම ජීවතුන් අතර ඉන්නවා මේ ළඟදී වැද්දිට මන් පුතුවා ఒక బెట్టి గాటన ఓక హబయటమ దన్నవ చిత్రా కుమారిన్ వాహన్సేవ వహుంక లైన్నై సవ్వకెన చిత్రా కుమారిన్ వాహన్సే హోయాగత్తొత్ నమ్ మాయకో కుమారిన్ వాహన్సేలవ අපිට సమావక్ గన్న మే పురస్నే గలవింట హకివే పాసవన్ బిలిందు సంత విశేషన్ నిష్పాదితై ఎస్ఎల్ఎస్ ప్రమతి సాతకే సైతై महावीरु पांडु पांडु सेली मां दानवा पांडु मैं यहां में कल्पना कर रही हूं मनोवाद की कितने उदाहरण के मां පඬුට විරුද්ධව තියෙන නඩුව විසඳන්න අපේ මහරජුත් මැනන වහන්සේ බැද්දට සපත් වෙනවා කියවනවා ඒක ගැන නේද මේ පඬු කල්පනා කර කර ඉන්නේ පඬු මම අපෝච්ච දොඩලා තියෙනවා සමහරක් නැන්දම් මණ්ඩිලා මා මණ්ඩිලාට නඩුව විසඳන දොහේදී මහරජුතුමා පුරස්න කරනකොට බියටම කතාබස් කරන්න බැරුව යනවලු පඬු දොඩන්ට තියෙන දේ තමතක වෙනවලු බියටම ඒ දෙම බියක් නැතුව සෙලී. තමන් වැරද්දක් සිද්ධ කරලා නැත්තම් මහරජතුමා ඉදිරියේ කතා බහ කරන්න බිය වෙන්න ඕනේ නැතුව. මම මෙයාම කල්පනා කරේ. මං වැරදිකාරය නෙවෙයි කියලා මහරජතුමාට ඔප්පු කරගන්න බැරි වුණොත් මහරජතුමා මාව දඟෙට දමාවිනුයි.
එහෙම දෙයක් සිද්ධ වුණු උතින් අප්පච්චේ දුක දරාගන්නේ කොහොමද කියන එක ගැන මම කල්පනා කරේ. නැතුව පණ්ඩු පණ්ඩුට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැතුව. පණ්ඩු දොඩන විදියෙන් අබේ මහරජතුමා වටහා ගනිවි. පණ්ඩු එහෙම දෙයක් සිද්ධ කරේ නැතුවයි කියලා. මම එන්නේ ඉන්න තපම වුණා. කොමුත සෙලි? සෙලි මට මේ පහන් ටික දල්වන්නට කියලා පණ්ඩු මුනිච්චිවන්ට මඟට ගියා. මුතු හිතන්නේ පණ්ඩු මේ නඩුවෙන් දිනයි කියලාද පරිදි කියලාද? හිතා ගන්නට බැරුව ගඟුලි. සමහර විට පණ්ඩු පරිදින්ට ඇටට තියෙනවා. ඇයි මුතු එහෙම දොඩන්නේ? පණ්ඩු මේ වෙනකන් කිසිම දෙයකින් පරාජය වෙලා නැ නෝවේ. ඒ හැම එකකටම වඩා මේ කාරණේ බරපතලයි ගඟුලි. පණ්ඩුට එල්ල වෙලා තියෙන්නේ එසේ මෙසේ චෝදනාවක් නෙවෙයි. උත්තේ කුමාරයා තමන්ගේ බලපුලුවන්කාරකම් ඔක්කොම පාවිච්චි කළා පණ්ඩුව වැඩිකාරයා කොරාවි ගඟුලි. එතකොට ඉබේම පණ්ඩු පරාද වෙන ඕනෙවෑ. පණ්ඩු මේ නඩුවෙන් පරාද වුණොත් නම් පණ්ඩුට පහර දීලා දඟකට දමාවි. උත්තේ කුමාරයාට ඕන කරලා තිබ්බේ කොහොම හරි පණ්ඩුව මරා දමන්නට නෝවේ. කිසිම ක්‍රමයකින් පණ්ඩුව මරා දමන්නට බැරි වෙන නිසා තමයි උත්තේ කුමාරයා මේ උගලට එව්වේ. එහෙව් එකේ උත්තේ කුමාරයා පණ්ඩුව දඟකට නියම කරන එකක් නැතුව ගඟුලි. එහෙව් එකේ අබේ මහරජතුමාට දොඩාලා පණ්ඩුගේ හිසකසා දමන්නට බැරි කමක් නැතුව ගඟුලි. මුතු ඔහම දොඩද්දි මගේ හිතට දැනෙන දුක මට දරා ගන්න බැරුව මුතු. මටත් එහෙමයි. අපිට මෙහෙම දුකක් දැනෙනවා නම් සෙලීට පණ්ඩු ගැන කොහොම දුකක් යද්ද ගඟුලි? සෙලී මේ ටික දුහට හරියට කෑවේ බීවවත් නැහැ කියලා සුන්දරී නැන්දම් මණ්ඩි මාත් එක්ක දෙඩුවා. සෙලී බලාගෙන උන්නේ කවදා හරි දෝක පණ්ඩු එක්කලා දීගතලයන්ට කියලා මට හිතුණා. මේ මුතුට බවක් වැටුනේ නැද්ද? මොකද මට නොවැටුනේ. මට තේරුණා සෙලීගේ හිතේ පණ්ඩුත් එක්කලා කරකාරයන්ට අදහසක් තියෙන බව. දැන් මේ හැම දෙයක්ම අහවරයි ඉතින්. මට හිතා ගන්න බැරුව මුතු පණ්ඩුට ඒ වගේ කරදරයක් සිද්ධ වුණොතින් සෙලීගේ දුක කොහොම දරා ගනීද කියලා. මමත් ඉන්නේ බයෙන් තමයි ගඟුලි. සෙලීගේ හිතේ පණ්ඩු ගැන පුදුමාකාර ලෙන්ගතු ගමක් තිබ්බේ. මං ඒ බව සෙලීගේ ඇස්වලින් දුටුවා පණ්ඩුත් එක්ක කතාබස් කරද්දි. අනේ රුක්දේවතාවු මහන්ස, ඔබ වහන්සේවත් පිට වෙලා පණ්ඩුව මේ නඩුවේ නිදහස් කරලා දෙන්නකෝ. එහෙම මම හිටලන්න දරුවා සිලි. මේ ආම උත්තිය කුමාරයාගේ සාක්ෂිය ප්‍රබල සාක්ෂියක්. උත්තිය කුමාරයාට මේ නඩුව වාසි වෙන්න. මට තියෙන සාක්ෂිය මොකක්ද? මට තියෙන මගේ හර්ධ සාක්ෂිය විතරයි. ඒ තේ සාක්ෂිය ප්‍රමාණවත් දෙන්න නැතුව මේ නඩුවෙන් ජය ගන්න. මේ විශ්වයේ තියෙන ශක්තියේ බලය පණ්ඩුට තියෙනවා පණ්ඩු. ඒ නොපෙනෙන බලවේග පවා පණ්ඩුට උපකාර කරා. උත්තිය කුමාරයා මොන මොන සැලසුම් සකස් කරලත් දැන් නැතුව සෙනි. කෙනෙක්ව අමාරුවේ දාලා පරිගන්න උත්තිය කුමාරයාට හොඳ ඥානයක් තියෙනවා. එහෙම උත්තිය කුමාරයා නිසා අසාධාරණ ලක් වෙච්ච මාමණ්ඩලා ළඟේ මොන තරම් නම් දුක් විඳින ඇද්ද සෙනි. ඒරණ මටත් අත් වේද දැන් නැතුව. ওই විදිහට හිට්ලන්ට එපා පණ්ඩු. පණ්ඩු කරපු තරමක් සිද්ධ කරේ යහපත් ක්‍රියාවක්. කරදරේ වැටිච්ච පුංචි සතෙක්ගේ ජීවිතේ පවා පණ්ඩු බේරලා තියෙනවා. එහෙව් කෙනෙක්ට ලේසියෙන් කරදරයක් සිද්ධ වෙන්න විදිහක් නැතුව පණ්ඩු. බලයෙන් මත් වෙලා රාජකුමාරවරු මොනතරම් නම් අසාධාරණකම් සිද්ධ කරනවත් දෙනි. ඇයි ඒ අසාධාරණකම් සිද්ධ කරන රාජකුමාරවරුන්ට හිට්ලන්ට බැරි? උන්දලත් කවදා හරි දුක මේ මහ පොළොවට පස් වෙනවා කියලා. උන්දලා සිද්ධ කරන වැරදි වලට බලය නිසා දඬුවම් නොලැබුණාට මියදෙන්ට මොහොතක් හරි තියාන විශ්වෙන් දඬුවම් ලැබෙවි පණ්ඩු. මට මේ වෙලා තියෙන වින්නයිය නිසා මම අප්පොච්ච පුදුමාකාර විදිහට දුක් වෙනවා කියලා මම දන්නවා සිලි. අප්පොච්ච හැම යාමේ මාව ධෛර්යමත් කරාට අප්පොච්චත් මට මේ සිද්ධ වෙච්ච වින්නයි නිසා පුදුමාකාර විදිහට දුක් වෙනවා කියලා මට වැටහෙනවා. මට මේ අප්පොච්ච ගැන දුකයි සිලි. මට දඟෙට යන සිද්ධ වුණොත් අප්පොච්චේ දුක කොහොම දරාගන්නේ දන්නේ නැහැ. එහෙම හිතලන්ට එපා පණ්ඩු. පණ්ඩු හිතන්ට පණ්ඩුට මේ නඩුවෙන් ජය ගන්නට හැක් වෙයි කියලා. ඇයි මේ පණ්ඩු හැම යාමෙම නඩුවෙන් පරාජය වෙනවයි කියලාම දොඩන්නේ? මගේ ආශිර්වාදයෙන් පණ්ඩුට ජය ලැබෙනවමයි පණ්ඩු. Thank you.
දුෂ්ටයාට පහර දී මරා දමනවා වාසියසින් දුටුවා මහරජෝත්තමයන් වහන්ස මේ ගොපළු කොළුව තමයි අපේ රාජ පුරුෂයෙකු ඝාතනය කරලා තියෙන්නේ එසේ වුවහොත් උත්තිය කුමාරයා දඟගේ තුලදීම පණ්ඩුව මරා දමාවි